අපේ ගෙදර ලයිෆ් YouTube channel එකට අදත් ඔයාලා සියලු දෙනාම ආදරෙන් පිළිගන්නවා. අද අපි බලමු පිට්ටු බම්බුවක් නැතුව ඉක්මනින් කොහොමද පිට්ටු හදාගන්නේ කියලා. මෙන්න මේ ටික තමයි අපිට අවශ්‍ය කරන්නේ. මෙතන මම ගාගත්ත පොල් අරන් තියනවා, හාල් පිටි, වතුර, ලුණු. අපි දැන් මුලින්ම හාල් පිටි ටික බැදගමු. පෑන් එක රත් කරගත්තා. මෙතන තියෙනවා තෙත හාල් පිටි ග්‍රෑම් 250ක්. අපි දැන් ඒ ටික බැදගමු. අපි මේ හාල් පිටි වල අමුග තියන්න තමයි බැදගන්න ඕනේ. මේ විදිහට කලවම් කර කර බැදගමු. ඔයාලා මේ ෆ්‍රිජ් එකේ තියෙන තෙත හාල් පිටි ගන්න ඕන නම් හාල් පිටි වල කූල් ගතිය යනකම් එළිය තියලා අරගන්න. දැන් හාල් පිටි ටික බැදිලා තියෙන්නේ. මෙන්න දූවිල්ල වගේ තියෙනවා. අපි දැන් ඒ ටික ලිපෙන් අයින් කරගමු. මේ භාජනයට හාල් පිටි ටික දාගමු. දාලා මේ වගේ ටිකක් විසිරුවලා වගේ තියාගමු. මේ විදිහට ඉතුරු හාල් පිටි ටිකත් බැදගමු. දැන් අපි ඉතුරු ටිකත් බැදගත්තා. ඒ ටිකත් මේ භාජනයට දාගමු. දාලා ඒ ටිකත් මේ විදිහට වතුරලා වගේ හදාගමු. අපි දැන් පිට්ටු මිශ්‍රණය හදාගමු. මෙතන තියෙනවා ලුණු කුඩු තේ හැඳි 3 කාලක්. අපි ඒකට වතුර කෝප්ප භාගයක් දාගමු. ඒ ටික දාලා හොඳ ලුණු ටික දිය කරගමු. ඔයාලා මේ වතුර මිශ්‍රණය හදා ගන්නකොට පොල් වල තෙත ගතිය කොහොමද කියලා බලන්න. මොකද අපි එකපාරම පොල් වලට වතුර දාගන්න නිසා පොල් වල ගොඩක් තෙත ගතිය තියුණොත් එහෙම අපි දාගන්න වතුර ප්‍රමාණය වැඩි වෙනවා. දැන් මේ පොල් ගත්තාම මේක මම ෆ්‍රිජ් එකේ තියලා ගත්තා. මේක ටිකක් තෙත ගතියක් තියෙනවා. මෙතන පොල් ග්‍රෑම් 200ක් තියෙනවා. අපි දැන් පොල් වල ලුණු වතුර ටික දාලා කලවම් කරගමු. දැන් පොල් මිශ්‍රණය හරි. අපි දැන් පිටි ටික හලාගමු. අද මම පිට්ටු එක හදාගන්නේ මේ රයිස් කුකර් එකේ ස්ටීමර් කොටසේ. අපි ඒකට තෙල් ටිකක් ගාගමු. ඔයාලට මේකේ සයිස් එකට කිසෙල් කොලයක් කපාගෙන දාගන්නත් පුළුවන්. එහෙම දාගන්න ඕන නම් ඒ කුඩිනුත් තෙල් ටිකක් ගාගන්න. මේ විදිහට තෙල් ටිකක් ගාගමු. අද අපි පිට්ටු එක හදන්නේ පිට්ටු බම්බුවක් නැතුවනේ. ඒ නිසා මම මේ කෝප්පේ තමයි ඒකට අරගන්නේ. ඔයාලට මේ වගේ ටිකක් උස අඩු ඕනම කෝප්පයක් අරගන්න පුළුවන්. අපි දැන් කෝප්පෙත් තෙල් ටිකක් ගාගමු. මේ තින අපි හලාගත්ත පිටි ටික අපි දැන් ඒ ටික පොල් මිශ්‍රණයට දාගමු. දාලා මේ විදිහට කැට හදාගමු. ඉතුරු පිටි ටිකක් දාගමු. අපි දැන් පිට්ටු ටික කැට කරගත්තා. කැට කරලා ඉවරනම් බලන්න මෙන්න මේ විදිහට හදා ගන්න පුළුවන්ද කියලා. අපි දැන් මේ කෝප්පෙට පිට්ටු ටික පුරවගමු. ගොඩක් තද කරගන්න එපා. හැමොනොත් එහෙම මැද තැම්බෙන්නේ නැති වෙනවා. අපි දැන් පිට්ටු එක පුරවගෙන චුට්ටක් තද කරගත්තා. දැන් ස්ටීමර් එකට දාගමු. මේ විදිහට තව එකක් දාගමු. මේ විදිහට අපි ඔක්කොම පිටු ටික කෝප්පෙට දාලා ස්ටීමර් එකට ගහගමු. අපි ගත්තේ ප්‍රමාණවල වලින් මේ වගේ පිටු හතරක් හදා ගන්න පුළුවන්. වතුර එක නටව ගත්තා. දැන් පිටු ටික තියාගමු.
දැන් වහලා සුවඳ එනකන් තඹගමු. මෙතින් අපේ පිට්ටු එක විනාඩි 15කට පස්සේ දැන් තැඹිලා සුවඳ එනවා. දැන් මේ බාබකියු ස්ටික් එකත් පොඩ්ඩක් ගහලා බලුවොත් තැඹිලාද කියලා. දැන් අපේ පිට්ටු ටික තැඹිලා තියෙන්නේ. අපි දැන් ලිපෙන් බාගමු. පිට්ටු එක නිවුනහම අපි ට්‍රේ එකෙන් තියාගමු. පිට්ටු එක නිවිලා තියෙන්නේ. දැන් ගලවලා ගමු. නිවුනෙන් පස්සේ නිකම්ම ගැලවිලා එනවා. වරඩ පිට්ටු බම්බුවක් නැතුවත් මේ විදියටත් හදා ගන්න පුළුවන්. එතකොට පිට්ටු බම්බු හොදන්න ඕනෙත් නැහැ. ඉක්මනින්ම හදා ගන්න පුළුවන්. දැන් හදාගත්ත පිට්ටු එක කඩලා බලමු. මෙතන ඇතුළ හොඳට තැඹිලා තියෙන්නේ. එහෙනම් ඔයාලත් මේ විදියට පිට්ටු හදලා පවුල ඈත් එක්ක රස බලන්න. අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.